වගාබිමේ ආරක්ෂාවට යොදා තිබූ විදුලි රැහැනක පැටලී කම්පොල පොලිස් කොට්ටාෂයට ආයා කොත්මලේ කොටහේ පිටිය මායිප්පල ගමේ 32 වරුදි පියකුහා 3 වරුදි දියණියක ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පුස්සැල්ලාව පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ සුනිල් ශාන්ත කුමාර නැමැති අයෙකු සහ ඔහුගේ දියණිය එස්.එම්. අබින්නියා සිඟිත්තියයි. මියගේ සුනිල්ගේ පිරිය මීට මාස 4කට පෙර විදේශගතව ඇති අතර සුනිල් අවුරුදු 11 සහ 7 වයස්වල පිරිමි දරුවන් දෙදෙනා සහ මියගේ දියණිය සමග මෙහි ජීවත්ව තිබේ. නිවසට යාබතව මොහු එළවළු වගාවක් පවත්වාගෙන යන අතර එහි මිරිස් වගාව සතුන්ගෙන් බේරා ගැනීමට අඩියක් පමණ උසට කම්බි ගසා එයට විදුලිය සම්බන්ධ කර තිබී ඇත. පෙරේදා උදෑසන සුපුරුදු පරිදි අවදි වූ සුනිල් ආහාර පිසීමෙන් අනතුරුව පුතුන් දෙදෙනා පාසල් ලවා කුඩා දියණියටද කෑම කවා තිබේ. මේ දරුවෝ දෙදෙනා මාස්වල විද්‍යාලයේ 3 හා 6 ශ්‍රේණිවල ඉගෙනුම ලබති. වැඩිමහල් පුතු පවසන්නේ පාසල් ගෙන යාමට තාත්තා කිරිබත් සාදා දුන් බවයි. දරුවන් පාසල් ගිය පසු සුනිල් තම දරුවන් සඳහා දහවල් ආහාරයද සකසා තිබේ. එළවලු දෙකක් සමග බත් පිසූ මොහු පෙරවරු 10ට පමණ මිරිස් වගාවට බෙහෙත් පිසීම සඳහා ගොස් ඇති අතරේ නිවසේ සිටි සිඟිත්තිය මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇත. මොහු එසේ වගා බිමේ සිටින අවස්ථාවල තනිව සිටින දරුවාද ඔහු සිටින බිමේ ඇති ගල්තලාවේ සෙල්ලම් කරන බව ඥාතීන් පවසයි. මෙදිනද මිදුලේ සෙල්ලම් කරමින් සිටි දරිය ප්ලාස්ටික් කෝප්පයක්ද රැගෙන වගා බිමට ගොස් ඇති අතර එහිදී දෙදෙනාම විදුලිසර වැදි බිමට වැටී සිටින අයුරු මුලින්ම දැක ඇත්තේ සුනිල්ගේ සහෝදරයයි. නාමල් බණ්ඩාර නැමැති ඔහුගේ බිරිඳගේ ඥාතියකු මිය යාම පිළිබඳව අයියා වූ සුනිල්ට පවසීමට මොහු එළවළු වගා වෙත පැමිණ තිබේ. නාමල් බණ්ඩාර සුනිල් සොයා යන විට වගා බිමේ කම්බි මත මේ දියණියත් පියත් වැටී සිටින බව දැක්ක ඒ බව වහා ඥාතීන්ට පවසා තිබේ. පසුව මොවුන් එකතු වී දෙදෙනාව ගම්පොල රෝහලට රැගෙන වී තැති අතර එහිදී ඔවුන් මිය ගිය බව පවසයි. මෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පොල වැඩ බලන මහේස්ත්‍රාත් නිලන්ත පිළපිටියේ මහතා ඊයේ පැවැත්විය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. ගම්පොල කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ඉන්දික හේමකුමාර අපරාධ අංශයේ ස්ථානාධිපති MMHS යාලගම ගම්පොල ස්ථානීය පරීක්ෂණාංශයේ ස්ථානාධිපති චම්පික විමලරත්න ප්‍රියන්ත බණ්ඩාර නිලන්ත හේරත් ගාමිණී රත්නායක බන්දුල රත්නායක කාන්තා පොලිස් සැරයන් ඉනෝකා උඩගෙදරතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.